අතේ තියෙන ගානට Nokia One Plus හැමදාම අලුත් වෙන Nokia විදින් ඉතිහාසයේ පුරාවට අපේ දේශපාලන නායකයෝ මොනවද කරේ? තණ්හාව, බල ලෝභය, කුලල්කා ගැනීම, අනිත් අයට වරද පැටවීම, එහෙම නැත්නම් අර අහක ඉන්න නිලධාරීන් වල්ලගෙන ඒ මිනිස්සුන්ව තලන්න යන එක. ඡන්ද ගැන හිතලා නෙමෙයි දේශපාලකයෝ රටක සේවය කරන්න ඕනේ. මේ කටුව පිටියේ කොච්චි කඩේ මැරිච්ච මිනිසුන්ගේ ඒ ගෙවල් වලට ගිහිල්ලා ඒ මිනිසුන්ගේ ඕන එපාකම් සොයා බැලීම. ඒ මිසක් ඒකත් දේශපාලන ලෝකේ වේදිකාව කර ගැනීම නෙමෙයි කලේ. අපි අලුත් ශ්‍රී ලංකාවක් හදන්න නම් මේ ආත්මාර්ථකාමී බල ලෝභී වගකීම් පැහැර හරින රටට වඩා තමන්ට ආදරය කරගන්න වාතාවරණයෙන් අපි මිදෙන්නට ඕනේ. මේ දැන් අවුරුදු 71ක් ලු නිදහස ලබාගෙන මම නම් දකින විදියට අපි එන්න එන්නම වහල්ලු බවට පත් වේගෙන යනවා දවසින් දවස. විදේශීය රටවල් වලට ණය වෙලා තියෙනවා ඇති වෙනකම්. ඔය කියන ලොක්කො ටික මේ රට ගෙනල්ලා තියෙන්නේ අන්න එතනටයි. ඔය ඉන්න හැම එක්කෙනෙක්ම කරුණා කරලා ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා අලුත් අයට ඔක බාර දෙන්න. ඕගොල්ලෝ ඔප්පු කරලා තිනවා ඔයගොල්ලන්ගේ නොහැකියාව. මේ බෝම්බ පිපිරීමේ සිද්ධිය කවුද මේකට අනුබල දුන්නේ? මේකෙ වෙච්ච දේ එළියට දාන්න නොදී හංගන්න හදන්නේ කවුද? ඇයි එහෙම කරන්න කියලා ජනතාව දන්න. ජනතාව තමයි විනිශ්චයකරුවෝ. එතකොට ඔවුන් හරියාකාරව විනිශ්චය කරන්නට ඕනේ. The Cardinal also responded to questions whether His Holiness Pope Francis took up with him the accusations made by Minister Mangala Samaravira. Minister Mangala Samaravira tweeted that the Cardinal was fanning the flames of racism and asked the Vatican to take note of his actions. කිසිම දෙයක් ඒ ගැන කතා කරේ නැහැ. උන්වහන්සේ දන්නෙත් නැහැ එහෙම දෙයක් ගැන. මම ජාතිවාදී අවසන්ඩ නම් කතා කරන්නේ ජාතිවාදී අවසන්ඩ ලොකුන්ම ඉඩකඩ තිබිච්ච වෙලාවේ මම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු සිංහල මිනිස්සෙක්. මොලේ තියෙන මිනිස්සෙක් කියන වචන නෙමෙයි ඒවා. මගේ විශ්වාසය ඇක්සිස්